මේ අතර ඒකාබද්ධ බස්පත වෘත්තීය සංගම් ණය සහන නොලැබුණු බව පවසමින් වැඩ වර්ජුණයකට යාමට සූදානම් වෙනවා. බැංකුවලට සහනය ලබා දුන්නේ මහා පරිමාණ බස් බලපත්‍ර ජාවාරම්කාරයෙක් වන සිකරට් ඒජන්ට් කෙනෙකුට තමයි බිලියන ගානක සහනයක් ලබා දුන්නේ. මේ බරපතල අර්බුදයක අපේ බස් කර්මාන්තකරුවන් ඉන්නවා. ඒ දේ බලන් නැතුව බැංකුවෙන් ණයක් දෙනවා. මෙවැනි තත්ත්වයකට උද්ඝෝෂණ නෙමෙයි වර්ජන නෙමෙයි වර්ජන 1000ක් කරන්න ඕන හරණක්. අපි බලාපොරොත්තු වෙනවා ඒ උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් අනතුරුව යම් ආකාරයේ ඒකටත් ඇහුම්කන් නොදුන්නොත් එහෙම නුනොත් එහෙම අපි ලංකාව පුරාම බස් අත 8 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් දාවණින් ඉවත් වෙන්න කටයුතු කරනවා. ඒක බොහෝ දුරට යම් ආකාරයේ අඛණ්ඩ වැඩ වර්ජනයක් බොහෝ දුරට සිදු වේවි.